වැසි තත්ත්වයක් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ පහත් පෙම් රැසක් ජලයෙන් යටව තිබෙනවා. ජලකැලීම් හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4759ක් මෙවැනි විට පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පවුල් 4759ක පුත්කලින් 19127 දෙනෙකු මෙවැන විට බලපෑමට ලක්ව තිබෙනවා. පුත්තලමේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දින වසා දැමීමට වයඹ පළාත් ආණ්ඩුකාර පියවරගෙන තිබෙනවා. මේ අතර දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනට බලපාන නීතිදිග මෝසං කාලගුණික තත්ත්වය දැන් ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින ලකුණු අපිට අපේ විශ්ලේෂණවල පෙන්නුම් කරනවා. මේ අනුව අද දිනේ ගත්තම දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ කඩින් කඩ වැස්සත්තයන් නිර්මාණය වෙනවා. මේ පළාත්වල සමහර ස්ථාන ගත්තම විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, ගාල්ල, මාතර සහ නුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල තරමක තද වැසි සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත් ගත්තම විශේෂයෙන්ම අප්‍රභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුන් සහිත වැස්සත්තයන් නිර්මාණය වීමේ හැකියාවක් තමයි දැනට අපේ විශ්ලේෂණවල පවතින්නේ. ඒතර මේ තත්ත්වය ගත්තම ඉදිරි දින කීපය තුළ සාමාන්‍ය මේ නිතිදිග මෝසම එක්ක මේ නීති දිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි දින කීපෙත් පවතින ලකුණු තමයි තියෙන්නේ. දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇති නාය මනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා. බදුරු දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අදීර දෙක යටතේ අවධානය සිටින නිවේදන නිකුත් කරන ලැබුව අතර ඊට අමතරව බදුරු දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, හපුතලේ, බදුල්ල සහ හාලියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, ගාල්ල දිස්ත්‍රික්කයේ එල්පීටී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, පාලින්ද නුවර සහ වලල්ලා විටයන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, මහනුවර දිස්ත්‍රික්කයේ කඩවස්සතර, ගඟවට කෝරළේ, ගඟ ඉහළ කෝරළේ, උඩපළාත සහ උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල, ගලිගමුව සහ දෙහිහොවට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාල, කුරුවිට, රත්නපුර, බලංගොඩ, කිරියල්ල සහ ඉමුල්පැන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අදීර 1 යටතේ විමසිලිමත් බවින් සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අතර මෙම නිවේදන අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.